Are you going, teacher? හරි, ආයුබෝවන් චුටි දුවේ පුතේ. මේ අද ටීචර්ට ටික කරන්ට් ටීචර්ට වීඩියෝ කෝන් කරන්න විදිහක් නැහැ. කරන්ට් එක නැහැ ටීචර්ගේ. අපි වැඩි ටික කරගෙන යමු. හරිද? හරි. ගිය සතියේ අපි මොනවද කරේ? මොනවද කරේ? කියන්න බලන්න. මහපොතේ කියලා බලමු. පිල්ලම් ගැන කතා කරා. කලා. හරි. මොන පිළිමද අන්තිමට කරේ අපි? ගැටැල පිල්ල නේද? ගැටැල පිල්ල තමයි කරේ. උදාහරණ කියන්න බලන්න ගැටැල පිල්ල. ෘත්‍යම ත්‍රුණ ඔව්. ඔව්. ෘත්‍ය කෘමිනාශක හරි හරි පුතේ හරි. අද අපි කරන්නේ
කියවන්න බලන්න මෙන්න මේක. මොකද්ද මේ? අපි කෞතුකාගාරය නැරඹීමට ගියෙමු. අපි කෞතුකාගාරය නැරඹීමට ගියෙමු. මොනවද ඒ කියන්න බලන්න. පෞරාණික වස්තු රැක ගැනීම අප සතු වගකීම. මොකක්ද පිල්ලම කියන බලන්න. මොකක්ද පිල්ලම? කොම්බු සහ ගයනු කිත්ත. තා ගයනු කිත්ත. මේ අනිත්තාගේ වීඩියෝ ටික නම් ඔන් කරන්න නැත්තම් වීඩියෝ ඔන් කරේ නැත්තම් ඔයාලව මේ අයින් වෙයි. මේවා එකෙන් එහෙනම් වීඩියෝ ටික ඔන් කරගෙන ඉන්න. කොම්බෝ සහ ගායන කිත්ත බලන්න කියන බලන්න. කෞතුකාගාරය දෙවෙනි එක කියන බලන්න. පෞරාණික වස්තු රැකගැනීම අප සතු වගකීම. කි ඊළඟ එක? අපි ඔබ සැම ගෞරවයෙන් පිළිගනිමු. ගෞරවයෙන් නේද? ඊළඟ එක? සමහර සිසුන්ගේ අවධානයක් යොමු කරමි. අවධානයක් යොමු කරමි. හරි. ඔය දැන් මොකද්ද කිව්වේ අපි? කොම්බෝ හා සායන කිත්ත. හරි. දැන් එදා වගේම වෙනදා වගේම වැඩේ තියෙනවා කරන්න. අද කවද්ද? දිනේ දාලා තියාගන්නකො කොම්බෝ හා ගායන කිත්ත කියලා ලියලා ඔය විදිහට ඔය අකුර පල්ලෙහයින් උදාහරණ දෙක දෙක ලියාගෙන යන්න. ටීචර් විදිහට ගන්න ඕනද? ඔප්පුතේ මේ විදිහට හදලා ඔය අකුර යටින් උදාහරණ උදාහරණ දාගෙන යන්න. උදාහරණ දෙකක් ඔව් එකක් ලියන්න. සහිර තේරුණාද? ඔව් ටීචර්. හරි පුතේ ලියන්න.
Really very teacher. Tamana teacher. ලියලයි වරයිටි ඉජීවරයි. ඉවර දක්කොම ටීචර් ටීචර් මම දැන් ලොග්ුණේ අපිට කරන්ට් එක තිබුණේ නැහැ. හරි පුතේ මේක ලියන්න කියලා කිව්වේ. හා ටීචර් ලියලා උදාහරණ ලියාගෙන යන්න කියලා කිව්වේ එකක් ඇති. ටීචර් කියන්න අපි එදාර ලිව්වා වගේ මේකෙත් ලියන්න ඕනද වචන? ඔව් පුතේ, ඔය එදා ලිව්වා වගේ ලියන්න ඕන ඔකෙත් වචන. හා ටීචර්, සිංහල පාඩමේ ප්‍රශ්න ලියන්න කිව්වා ලිව්වද? ඈ ලිව්වද? මලක ලිව්වද? පූජනී නවද ලිව්වේ නැත්තම් ඉන්නකො පාර.
ටීච ලියල ඉවරයි. පුපුදු මොනව දඳින්නේ? හරි ඉවරයිද ලියලා? නෑ ටීචර්. ඉවරයිද? ලියල ඉවරයි ටීචර්. හරි අපි යමු ඉස්සරහට. ලියලා ඉවරයිනේ? ඔව් ටීචර්. හරි එහෙනම් අපි මෙන්න මේ වාක්‍ය ටික ලියමුකෝ. වාක්‍ය ටික ලියාගන්නකෝ. තරු දාලා ලියමු. ඒක කොහොමයි අපිට තරු ටික දාලා පල්ලෙහාට එක දෙක හරි දාලා ලියමු. අර කොම්බෝ සහ ගායන කිත්තේට තමයි ටික එන්නේ. ඉක්මනට ලියමු. ටීචර් කියන ඒවා හැමිට නැහැන්නේ.
හරි අනිතත් ලීලිවරද? ඔව් ටීචර්. ඉක්මනට ලියමු ඉක්මනට ලියමු. ලීලිවරයි ටීචර්. ලියල ඉවරයි ටීච. ටීච චූට්ටක් තියෙනවා. ටීච ඉවරයි. ඉවරයි ටීච. නෑ ටීච. ඉවරයි ටීචර්.
Leela, your ID. Nah, teacher. Leela, your ID. අර අපි එදා කරේ මම ඔබස පොතේ පාඩම ඒ පොත එල කරාද ඒක උත්තර ලිව්වද ටීච හැමීට ඇහෙන්නේ ටීච එක ටිකක් කරේ ටිකයිද කරේ පාඩම ඉවර කරන්නේ අපි නේද පාඩම ඉවර කරා මේ ප්‍රශ්න ටික තමයි ලියන්න තිබෙන්නේ හරි කමන්නේ. අපි අද අනිත් පාඩම කරමු. ලියලා ඉවර අය. ටිකක් ඉන්නකෝ. අනිත් අයට චූටි වෙලාවක් දෙමු අපි. ටීචර් හරිද? කොබල. හරි පුතේ හරි. අමේ යටින් ඉරක් ගහ ගන්න මේ මේ විදිහටම. ඉරක් ගහ ගන්න. පිල්ලමට යටින් ඉරක් ගහ ගන්න.
ඉල් පෝච ලිල් පොයල ඉල් හරි ඉවරයි නේද අපි ඉස්සරහට දැන් ඕදීක වෙලා ගියා එකට හරි ඊළඟට තියෙන්නේ අයි ශබ්දේ පුතේ අයි ශබ්දේ කියන්නේ කොම්බු දෙක කියවන බලන්න ෂයි වයි දයි චයි කියනකොට මොකක්ද දෙන ශබ්ද කොම්බු දෙක අයි ශබ්දය නේද කොම්බු දෙක හරි අපි මේකත් ලියගමුකෝ ඉක්මනට ලියමු ගොඩක් කලා ගන්න බෑ ලියලයි වරයිඩි උදාහරණත් ලිව්වද ඕඩි උදාහරණත් ලියන්න ටීච උදාහරණ ලියන්න තියෙනවා ආ උදාහරණ ලියන්න තියෙනවා ඔව් උදාහරණ ලියන්න ඉක්මනට ලියමු ඊට පස්සේ තව ටිකක් තියෙනවා ලියන්න අපිට ලියලි ඉවරයි ටීචලියලිවරයි
ඉවරයි ටීචර්. හරිනේ හරි ටීචර්. හරි මෙන්න කියනවා උදාහරණ මේවා ටික ලියාගත්තද බලන්න. දෛනික වෛද්‍යවරයෙකු, චෛත්‍ය, ධෛර්යවන්ත, සෛලයවලින්, ශෛලමය. ලියාගන්නද? ඔව් මේ වලින් පුතේ තුනක් ලියාගන්නකො. ඔයාලා කැමති තුනක් ලියාගන්නකො. ඔක්කොම ලියන්න ඕනේ නෑ, කැමති තුනක් ලියාගන්න. ඉවරයි ටීචර්. ඉවරයි ටීචර්. ඉවරයි ටීචර්. එතනි එලි ඉවරයි.
ටීච ලියල ඉවරයි. ඕ කියන්න පුතේ. දෙකක් හරි ලියාගත්තද? දෙකක් ලියවනම් ඇති. ටීච මන් තුනක් ලිව්වා. ටීච මන් තුනක් ලිව්වා. හරි දෙකක් ලිවනන් ඇති. නැත්නම් කරන්න තීච දැන් මේක. හරි. දැන් ඔයාලට එදා පළවෙනි පාඩම අපි කරානේ නේද? පළපතේ පළවෙනි පාඩම කරා. අතක් ගැන කරේ, අස්ති ගැන කරේ. අතක මහිම නේද? මොකද්ද මහපට ඇඟිල්ලක මහිම නේද අපි කරේ? මොකද පාඩේ මාතෘකාව? අන්න හරි. අතක් එහෙම අඳින්න කියලා මං කිව්වා ඇන්දද? හරි. තමන් නෑ ඇන්ද නැත්තම් කරලා කියන්න. දෙවනි පාඩම් පුතේ පාර කියන අත්තම්මා. ඒ පාඩම කියව ගන්න ටිචර් ඔයාලටගේ පහවස්තර පෙළපත දාන්න. පහවස්තර පෙළ පොත එවන්නම් ගුරුප් එකට. ඒක ඉතින් කියව ගන්න. මම මේ පාඩම කියවලා තියනවා. මොකද්ද? මම මේ පාඩම කියවලා තියනවා. හරි කියවලා තියනවා නම් කමක් නැහැ. අදට පුතේ පන්තිය නතර කරන්න වෙනවා. ටීචර්ට කරන්ට් එකක් නැහැ. ලැප් එකේ දැන් බැටරි නැහැ. හයිද? එහින්දා පාර කියලා අත්තම්ම පාඩම කියවලා ඒකේ දැන් කරන්න ඕනේ කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මම බලන්නම්. නැති අයට මම දැන් එවන්නම් පෙළපොත ඔයාලගේ පහවසේ ගෲප් එකට එවන්නම්. හරිද? ටීචර් කරන්න ඕනේ ඔහොම ඉඳගෙන මේක. ඔව් පුතේ. කියන්න. ප්‍රශ්න ටික ලියනවද? අහන්න පුතේ. ප්‍රශ්න ටික ලියනවද ටීචර්? ඔව් ප්‍රශ්න ටික පාඩමේ මාතෘකාව ලියලා මේ උත්තර ටික ලියයි යන්න එක දෙක කියලා දාලා. ප්‍රශ්න පොතේ තියෙනවනේ. නේද? පෙළ පොත දාන්නම් දැන් ඔයාලගේ ගෲප් එකට දැන් ටීචර් දාන්නම්. එකෙන් බලලා කියවලා බලලා ලියන්න. අනේ නෑ නම හැම ආර වෙනකම් වැඩේ තියෙනවා. හොඳේ. හරි. එහෙනම් නතර කරමු අදට. බුදු සරණයි. ආයුබෝවන් නාල හැමෝටම. ආයුබෝවන් ටීචර් ගුඩ් නයිට්. ආයුබෝවන් ටීචර් ගුඩ් නයිට්. එකට දාන්නා නේද වැබ්බල පොත? ඔව් දාන්න පුතේ ගෲප් එකට දාන්න ඔයාලගේ පාස් ගෲප් එකට. හරි.